අයිබවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ අලුත් අවුරුදු ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ වසරේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ආයු බලය, ධන බලය, පිරිස් බලය ගෙන දෙන, ආගමික අංශවලටද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මකර, මීන ලග්නවලට ඉතිරි කර ගැනීම, තැන්පත් කර ගැනීම තුළින් ජීවිතේ ජයග්‍රහණ ලබා දෙන ජය යෝගයද, මේ හැර සිකුරුගෙන් මාළවී යෝගයද සහ මහෝෂධ යෝගයද, රවිගෙන් මයුරපාල යෝගයද උදා කරමින් 2024 නව වසර ආරම්භ වනවා. දැන් අප ලග්නයෙන් ලග්නයට 2024 සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු උදාවන වර්ෂය ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසා බලමු. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මාළවී යෝගයෙන් විදේශ ගමන් සහිත බවක් පෙන්නුම් කරනවා. අවුරුද්ද උදාවේදී කටක ලග්නයේ ලග්නාධිපති සඳ දොළොස් වැන්නේ ගමන් කරන අතර කේතු තුනේ කුජ ශනි 8, බුධ සිකුරු රාහු 9 සහ රවි ගුරු 10 ද ගමන් කරනවා. මාළවී යෝගය, මයුරපාල යෝගය, ජය යෝගය ආදී යෝගද උදා වී තිබෙනවා. කටකේට යෝගකාරක වන කුජ ගුරු දෙදෙනාගෙන් ගුරු බලවත්ව තිබෙනවා. අපි දැන් කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බලමු. ලග්නාධිපති 12 නිසා ප්‍රමාද වී තම කටයුතු සාර්ථක කරගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. පදිංචි ස්ථාන මාරු, විදේශ ගමන් බිමන් යෙදීමටද ඉඩ තිබෙනවා. හතුරන්ගෙන් හානි සිදු විය හැකි. නඩු හබවලට සම්බන්ධ වීමට සුදුසු නොවන බවක් පෙන්නුම් කරනවා. නෛතික ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම යහපත් වනවා. සූදු වැනි කටයුතු වලින් ඈත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබ සතුව මෙතෙක් පැවති පිළිවෙල ක්‍රමානුකූල බව පවත්වාගෙන යාමට සැලකිලිමත් විය යුතු කාලයක් වනවා. රෝගීන්ට, දුක් විඳින ජනතාවට උදව් උපකාර කිරීමට ඔබ හැකිතාක්ම පෙළඹෙන කාලයක් වනවා. බුධ සහ සිකුරු දශා ගත කරන අයටද ශුභදායක වනවා. කරන කියන කටයුතු දියුණු වන අතර වන්දනා ගමන්, විදේශ ගමන් ආදියද යෙදීමට ඉඩ තිබෙනවා. වාසස්ථාන ලැබීම් ආදියද ඇති විය හැකි. පුණ්‍ය කටයුතු වලටද නැඹුරු වන අතර ගෞරවයට පාත්‍ර වනවා. සෙනසුරු දශා ගත කරන අයට අෂ්ටම ඒරාෂ්ටකය පවතිනවා. යුග දිවියේ සතුට අඩුවනවා. හිතට අසහනය ඇතිවනවා. එනිසා කපුට දාන දෙන්න, සිවුරක් පූජා කරන්න. විනෝද කටයුතු වලින් අපහසුතා ඇති විය හැකි බවක් පෙන්නුම් කරනවා. අපි දැන් කටක ලග්නයෙන් උපන් ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බලමු. ධනය හිමිවුවත් වියදම් අධික විය හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඒ නිසා මුදල් හා දේපළ සම්බන්ධව කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. රැකියා ආදියට බාධා කරදර එල්ල විය හැකි. රැකියා කටයුතු, වෙළඳාම් ආදී කටයුතු ගැන සැලකිලිමත් වන්න. අපි දැන් ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බලමු. කටක ලග්න හිමියන්ට මුලදී අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු වලට බාධා ඇතිවත් පසුව යහපත් අතට හැරෙන බවක් පෙන්නුම් කරනවා. ඉගෙනීම් කටයුතු වලට බාධා ඇති විය හැකි නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙසක් මහන්සියක් දැරිය යුතු වනවා. විදේශගත ඉගෙනීම් වලටද වාසනාව, භාග්‍ය උදා වී පවතිනවා. කලින් කල විෂයන් වෙනස් කිරීමට ඉඩ තිබෙනවා. වෙනත් විෂය වලට මාරු විය හැකි.
විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් දැරීමට සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. අපි දැන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බලමු. තමාගේ සනීප ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. හදිසි අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතුයි. වාත පීඩා, සමේ රෝග, මල මුත්‍රා ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. අපිරිසිදුවට නොසිටිය යුතුයි. වෙහෙස වන්නට සිදුවන බැවින් ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ මෙම වසරේ අය 5යි වැය 2යි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ කහ පැහැයද, ශුභ මාණික්‍ය ලෙස පච්ච සහ දිය පච්චද, ජය අංක ලෙස අංක 3 සහ අංක 5ද, ජය දින ලෙස අඟහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද, ශුභ දිශාව ලෙස දකුණු දිශාවද යොදා ගන්න.